මගේ අත උළුක් කරපු තරමට ගහම ගැලෙව්වා. වැලක් ගලවන ගිහින් අතත් කැටුණා. හැබැයි දැන් ඕගොල්ලෝ හිතන්න එපා ඒ අත කැටුණ තරහට මම මේ ඔක්කොම ගලවනවා කියලා. නෑ, ඉතින් මේව ගලවනකොට සමහර ජීවිතේටවත් ගහක් හිටවන්න නැති මිනිස්සු කියන අපරාධේ ගස් කපන්න එහෙම කියලා. හැබැයි නෑ, ඉතින් වැලකට පුළුවන් ඊට වඩා වටින ගහක් විනාශම කරන්න. ඉතින් බලන්න මෙතන තියෙනවා ඕගොල්ලෝ සමහර විට ජීවිතේටවත් කාපු නැති, ඒ වගේම ඕන තරම් කාලා තියෙන දේශීය දේවල්. මෙතන පැල වර්ග, පළතුරු වර්ග, ඉතින් එක එක බෙහෙත් වර්ග 250ක් විතර තියෙනවා. හැබැයි ඒ ඔක්කොම මේ තනි වැලට වහගන්න පුළුවන්. ඉතින් මම මේක කැපුවේ බය වෙන්න දෙයක් නැහැ. අපේ වත්තේ ඕන තරම් තව වඳුරු මෑ තියෙනවා. හැබැයි වඳුරු මෑ කියන්නේ ලෝකේ තියෙන එක ඇටයක තියෙනවා සමහර විට වෙන මෑ වර්ගයක අහුරකම ගුණේ. ඉතින් ප්‍රෝටීන් බහුල ආහාරයක්. හැබැයි එයාට පුළුවන් මේ මුළු යායම වහගන්න. ඉතින් මේවා තමයි අපි හිතවන්න ඕනේ. හැබැයි මම ගැලෙව්වා. ඉතින් ඕගොල්ලෝ හිතවන්න ඕනේ, මොකද ඕගොල්ලන්ට නැත්තම් මේ වගේ දේවල් කිසිම වසවිස මොකුත් ගහන්නේ නැතුව වවන්න පුළුවන්. හැබැයි අපි බලන්න මේ වගේ දේවල්, මේක ගලවනකොට මේ මැණික් වගේ එන දේවල් යට තිබිලා තියෙන්නේ. මේ තිබ්බටු කොච්චර ගුණ දේවල්ද, මේ මෙන්න මලුත් හැදීගෙන එනවා රොසෙල්ලා. ඉතින් රොසෙල්ලා මෙහෙම දළු එහෙම ගෙඩි කන්නත් පුළුවන්. ඉතින් මේකේ නැති දෙයක් නැහැ. මේ බලන්න කැබෙල්ල දළු, මේ එක එක අඹ වර්ග. මෙන්න බලන්න පරිප්පු ගස්. මේක කොච්චර දේවල් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම මේ වැලට පුළුවන් විනාශ කරන්න. ඉතින් අපි වවනවා කියන්නේ එයාට ඕන විදිහට වැවෙන්න ඕන දේ නෙමෙයි, අපිට ඕන විදිහට අපි ප්ලෑන් කරලා වවන්නේ. ඉතින් මේතන තියෙන මේ ශාක දැන් අර තියෙන්නේ තනිකර කොහොල් වෙලාවුළු. දැන් ළමයි කොහොල් වෙලාවුළු කනව දැකලත් නැහැ. ඉතින් මේ වගේ දේවල් මේ පළතුරු ගැන, මේවැ ගුණ ගැන, මේවා කන වීඩියෝ අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. ඉතින් මං අනිවාර්යෙන් ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේන. ඉතින් ඕගොල්ලන්ට ඉගෙන ගන්න ආස, ඕගොල්ලෝ ඉස්සර පොඩි කාලේ කාපු දැන් කන්න දකින්න නැති පළතුරු ගැන දකින්න අවශ්‍ය නම් ඒ වීඩියෝ අනිවාර්යෙන් ඔබ වෙනුවෙන් ගේනවා.